ලක්තිරණ පුවතකට එහා ගිය රට කෙනෙක් කුමාක් ජීවිත 270කට වැඩි ජීවිත ගණනාවක කඳුළු කතාවක් ඒත් එක්කම 500කට විතර අධික විවිධාකාරයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවගේ ලේ කඳුළු කතාවක් අදට මාස 47ක් සම්පූර්ණ කරනවා මේ වෙනකොට ගෙවුණු මාස 47 ඇතුලේ මේ මිනිස්සුන්ගේ මොරගැසීම් වලට සහ ලේ කඳුළු වලට කොච්චර සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද කියන එක අදටත් අපි ඉස්සරහා තියෙන බරපතල ප්‍රශ්නයක් ඒක ප්‍රශ්නයක් වෙන්නෙම ගෝඨාභය රාජපක්ෂ වගේ අසමත් පාලකෙක් බලයට එන්න පදනම හැටියට යොදාගන්නේ මේ මරුණු ජීවිත මේ තුවාල වෙච්ච ජීවිත මේ එක්තැන් වෙච්ච ජීවිත මේ කැඩුණු බිඳුණු අතපය මේ ගලාගෙන ගිය ලේ ඒ ඇති වෙච්ච සංසිද්ධියත් එක්ක මේ සමස්ත ශ්‍රී ලංකාවේ එවකට වර්තමානය සහ එවකට අනාගතයේ වෙච්ච අද වර්තමානය එහෙම් පිටින්ම කලපිට හැරලා තියෙනවා එතකොට මේ සිදුවීම් දාමය ඇතුලේ අපි දකිනවා මේ සිදුවීම් දාමය ඇතුලේ අපි දකිනවා මේ නරුම පාලකයෝ තමන්ට බලයට එන්න ඕනෑම දෙයක් කරන්න පුළුවන් තරමට අමු අමුවේම නරුමෙන්ම තමයි කියන්නේ. එනිසා දැන් ඒ කාලේ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහොම පැහැදිලිව ඔහුට විරුද්ධව වන්දියක් නියම කරලා තියෙන මේ මියගිය සහ තුවාල වෙච්ච අයට වින්දිතයන්ට ගෙවීම සම්බන්ධයෙන් හැබැයි දැන් මෛත්‍රීපාල සිරිසේන හිතන් ඉන්නේ එයා මාර බබා එයා දන්නේ එයා ලංකාවේ හිටියේ නැ ඒ නිසා ඒ ප්‍රහාරයේ වක්කීම යාට ගන්න බෑ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයක් කියලා තියන්නේ එයා වැරදිකාරයා හින්දා ගෙවන්න කියලා නෙමෙයි එයා යටතේ එයා පත් කරපු අය වැරදි කරපු හින්දා එයාට ගෙවන්න කියලා කිව්වයි කියලා හැබැයි අපි දකිනවා ඒ කාරණාව එහෙම් පිටින්ම අසත්‍යයක් බව සහ ඒක අසත්‍යයක් බව පව් කියලා කාලේ අපි දැක්කා ගරු සිරිල් ගාමිණී පියතුමන් සාධක සහිතව අදාළ නඩු තීන්දුව පදනම් කරගෙන බොහොම පැහැදිලිවකින් එක පෙන්නුවා එහෙම නෙමෙයි තමුන් තමයි මේ වැරද්ද කරලා තියෙන්නේ කියලා තමුන්ගේ තිබිච්ච නොසලකලිමත් කම නිසා මේ වැරද්ද සිද්ධ වුණේ කියලා ඒ නිසා අයි බොහොම පැහැදිලිව කියනවා අයි බොහොම පැහැදිලිව කියනවා නොසලකිල්ල කියන්නේ දඬනීය සංග්‍රහයට අනුව බොහොම පැහැදිලිවම ඒක වරදක් දඬනීය සංග්‍රහය 298 වෙනි වගන්තිය කියන්නේම නොසලකිලිමත් ක්‍රියාවක් නිසා සිද්ධ වෙන මිනිමැරීමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ගැන ඒ වගේම දඬනීය සංග්‍රහයේ 100 වෙනි වගන්තිය 103 වගන්තිය කියනවා යම් ක්‍රියාවක් නොකර සිටීමත් ක්‍රියාවක් බවට පත් වෙනවායි කියන ඒ නිසා තමන්ට තීන්දුව తీරන ගන්න තිබිච්ච තැන්වල අච්චර බුද්ධිතරතුරු ඇවිල්ලා තියෙනකොට බුද්ධි මණ්ඩලයේ කැඳවන්නේ නැතුව ඉඳලා ආරක්ෂක මණ්ඩලයේ රැස් කරන්නේ නැතුව ඉඳලා මේ රට මේ තරම් අභාග්‍ය සම්පන්න තැනකට තල්ලු කිරීමේ පාපය සාපය සහායක ප්‍රතිවිපාකය පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිරයා බාර ගන්නට අවශ්‍යයි දැන් ඉන්න ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා එනිසා උන්නහයට තියෙන වක්කීමේ ප්‍රමාණය උන්නහයගේ ජනාධිපතිකම ඉවරුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙයි කොහොමද ඒකට නෛතික ප්‍රතිපාදන හදාගන්නේ කියලා. එනිසා දැන් සතුටින් ඉන්න පුළුවන්. මාව නඩු වලින් නිදහස් කරා. දැන් මට නඩු නැහැ. මම මේ පාස්කු ප්‍රහාරයට මට අදාළ නැහැ. ඕන එකක් හිතන් ඉන්න පුළුවන්. මතක තියාගන්න. ඒ සියල්ල කැටි වෙලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ජනාධිපතිවරයාට පැවරෙන මුක්තිය කියන කාරණේ තුල විතරමයි. එනිසා ඒ මුක්තිය අවසන් වුණාට පස්සේ
තමුන්ට විඳින්න අත් විඳින්න සිද්ධ වෙන ක්‍රියාමාර්ග වලට තමුන් දැන් ඉඳන්ම සූදානම් වෙලා ඉන්නේ කොහොමදයි දැන් පහුගිය සතියේ අපි දැක්කා සහරාන්ගේ බිරිඳ හාදියා අප හම්බෙනවා ගරු මහාධිකරණය මගින් දැන් මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්න ප්‍රබල ජීවමාන සාක්ෂියක් තමයි හාදියා කියලා කියන්නේ හාදියා කියන්නේ සහරාන්ගේ බිරිඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා හාදියාගේ ජීවිතයට තර්ජනයක් වේවි දෝ කියලා ඇයි හාදියා තමයි කියන්නේ සහරාන්ව හම්බෙන්න ආපු විවිධ පුද්ගලයෝ ගැන තොරතුරු විවිධ පුද්ගලයෝ ගැන තොරතුරු එනිසා හාදියා දීලා තියෙන ප්‍රකාශවල අපිට තියෙන තොරතුරු අනුව යම් යම් හමුදා බුද්ධ්‍යංශ සමාජිකයන්ගේ නම් ගම් පවා අන්තර්ගත වෙලා තියෙනවා ඒ නිසා හාදියාගේ ජීවිතයට යම්කිසි හානියක් සිද්ධ වුණොත් මේ ආණ්ඩු සියල්ලක්ම සහ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක නමක් ගෑවිලා තියෙන හැම එකෙක්ම ඒ හාදියාගේ ජීවිතයට යම් හානියක් සිද්ධ වෙනවා නම් ඒ හානිය වගකීම් බාර ගන්නට අවශ්‍යයි මොකද හාදියා කියන්නේ මේ වෙනකොට රැකවරණයක් නැති කාන්තාවක් හාදියාගේ ගමේ පවා හාදියාව ප්‍රතික්ෂේප වෙන තත්ත්වයක් තියෙන සහරාන්ගේ ක්‍රියාකලාපය නිසා හැබැයි ඒක දඩමීමා කරගෙන හාදියා සම්බන්ධයෙන් ඒ ජීවිතය සම්බන්ධයෙන් තියෙන වගකීම මේ ආණ්ඩුව වලට අත්හරින්න බෑ මේ ආණ්ඩුව වලට අත්හරින්න බෑ ඒ ආරක්ෂක අංශ වලට අත්හරින්න බෑ මතක තියාගන්න හාදියා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරු අකණ්ඩව කිව්වා හාදියාට වග්වඩු රෝගියෙක් රෝගියෙක් පෙළෙනවා කියලා හාදියාගේ වග්වඩුවක් අකරණන්න වෙලා තියෙන්නේ ගරු මහාධිකරණය කියනවා හාදියාට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්න කියලා නමුත් අවාසනාවට හාදියාට ඒ කිසිදු නිසි ප්‍රතිකාරයක් ලබා දීමක් සිද්ධ කළා නැහැ ඒකෙන් අපිට හිතෙනවා මේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඉන්න සහුන්ට උඩ කෙඩි දෙන යදාල වග කියතු ආයතන සැලසුම් කරා ස්වාභාවිකව හාදියා ජීවිතක්ෂයටපත් කරා ඇයි දැන් තියෙන ප්‍රබල සාක්ෂියක් තමයි හාදියා ඒ නිසා හාදියාගේ ජීවිතය රැක ගැනීම පැහැදිලිවම මේ පාස්කු ප්‍රහාරයට යුක්තියක් අපේක්ෂා කරන අපේ වගකීම වගේම පාස්කු ප්‍රහාරයේ චෝදනාව එල්ල වෙලා තියෙන උඹලගේත් වගකීම කියන එක ඇඟිල්ල දික් කරලා පැහැදිලිව අපි කියන මොකද යම් කිසි විදිහකින් හාදියාගේ ජීවිතේට හානියක් සිද්ධ වුණොත් ඒකේ වගකීම පැහැදිලිවම තමුන්ලා බාර ගන්න අවශ්‍යයි තමුන්ලා බාර ගන්න අවශ්‍යයි ඊළඟ තමයි සහරාන්ගේ දුරකතන දත්ත ඇයි විශ්ලේෂණය නොකළේ අනිත් හැම එකකම දුරකතන දත්ත විශ්ලේෂණය කරා දැන් අපි දැක්කා පහුගිය අරගල කාලේ නිකන් අරගලට ඇවිල්ලා ගිය උන්ගේ දත්ත බුරුතු පිටින් විශ්ලේෂණය කරා බුරුතු පිටින් විශ්ලේෂණය කරා එහෙම අරගලයට ආවයි කියලා දුරකතන දත්ත විශ්ලේෂණය කරන බුද්ධ්‍යංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතරම් ගැඹුරු බරපතල සාහසික ක්‍රියාවක ප්‍රධානිය වශයෙන් කටයුතු කරපු සහරාන්ගේ දුරකතන දත්ත ඇයි විශ්ලේෂණය නොකළේ ඒක විශ්ලේෂණය නොකළාද නැත්නම් හිතාමතා විශ්ලේෂණය කිරීම මගහැරියාද දැන් කියන්න පුළුවන් අර ඇප් එක දාන් හිටියා මේ ඇප් එක දාන් හිටියා කියලා අපි හිතන් ඉන්නේ ලංකාවේ තියෙන බුද්ධ්‍යංශ රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුව අපි හිතන් ඉන්නවා ලෝකයේ තියෙන උපරිම තාක්ෂණික සහිත ආයතන කියලා. ඒතර එහෙම ආයතන වලට ඒ වෙන වෙන වැංගු ගහලා වැල් බයිලා ගහලා ඒ ප්‍රශ්නේ මග අරින්න පුළුවන් කමක් නැහැ. අනිත් එක තමයි සහරාන්ගේ ලැප්ටොප් එක මේ වෙනකොට තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ. ඒක නඩු භාණ්ඩයක් හැටියට නම් කළත් නැහැ ඉදිරිපත් කළත් නැහැ. ඒතර ඒක ඇතුලේ තියෙන දත්තවලට යම්කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකේ වගකීම පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ගන්නවා. ඒකෙන් හැඟෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ අපරාධයට පංගුකාරයෙක් හැටියට කටයුතු කරනවායි කියන කාරණා. අනිත් කාරණා මේ සමස්ත ක්‍රියාදාමය ඇතුලේ තවත් ප්‍රබල චරිතයක් තමයි සාරා කියලා කියන්නේ. දැන් සාරා පිළිබඳ මත කීපයක් තියෙනවා. එකක් තමයි ඒක අවස්ථාවකදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම සහ අදාළ විමර්ශන කණ්ඩායම විසින් ගරු අධිකරණයට වාර්තා කරනවා සාරා රටින් පිට වෙලා ඉන්දියාවට ගිහිල්ලායි කියලා. එහෙම කියන කණ්ඩායමම අනිත් පැත්තට ඇවිල්ලා කාගේදෝ මිනිහක් අරගෙන DNA කරලා උත්සාහ කරනවා තහවුරු කරන්න නෑ සාරා මැරිලා කියලා. මතක තියාගන්න මේ මැරෙන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්සු. ඒ වුන් කතෝලික වෙච්ච ඉඳ විතරක් නෙමෙයි. වුන් මිනිස්සු හින්දා. මතක තියාගන්න. ඒ නිසා ඒවල ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ උඹලගේ සහෝදරයාගේ ලේ මට පොළවේ ඉඳන් මොර ගහනවා කියලා. අන්න තුන්වෙනි DNA වර්තාවත් අසාර්ථක වෙනවා. ඔප්පු කරගන්න බැරි වෙනවා ඒක සාරගේ කියලා. දැන් තාමත් සාරා මැරුණා කියලා ඔප්පු කරගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අර කුටුසලි දුලව හරක් කටාලව ඔය එක එක උන්ව රට ඉඳලා මෙහෙට පටවන්න පුදුමාකාර උනන්දුවකින් උද්‍යෝගිකකින් කටයුතු කරන බුද්ධ්‍යංශ වලට සහ හමුදා වලට රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවට අදටත් බැරි වෙලා තියෙනවා සාරා ඉන්නේ කොහෙද කියලා පෙන්නගන්න හොයාගන්න. ඇත්තටම බැරි වුණාද නැත්නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ඕනකමක් නැද්ද කියලා බරපතල ප්‍රශ්නයක් අපි ඉදිරියේ තියෙනවා. අපි එක ප්‍රශ්නයක් හැටියටම අදාළ විමර්ශනය කරන විමර්ශන කණ්ඩායම් වලට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ නිසා මෙන්න මේ කියන කාරණා තියෙනකොට ඔක්කොම තියෙනකොට තමයි මෛත්‍රීපාල සිරිසෙන උන්නහය ආපහු කියන්නේ සංවේදී තොරතුරු ඇතුළත් වෙනම වාර්තාවක් ගෝඨාභය රාජපක්ෂට අදාළ කොමිසම් සභාව විසින් ලබා දුන්නා කියලා. දැන් මේක අලුත් කතාවක් විදිහට එළියට එන්නේ. ඒ හින්දා දැන් මේ කියන සංවේදී තොරතුරු මොනවද? ඒ තොරතුරු ඇතුලේ තියෙන්නේ මොනවා ගැන සංවේදී වෙන්න ඕන කාරණාද? එහෙමනම් අදාළ සංවේදී තොරතුරු ඇතුළත් වාර්තා එළියට දාන එක මේ වෙනකොට එවකට අඬුවනේ රයිල් වික්‍රමසිංහ උන්නේ අපමට බලයක් තිබ්බේ නෑ, මට ආරක්ෂක මණ්ඩලෙම ආව කැදෙව්වේ නෑ, මට එහෙම තිබ්බනම් මම මේක වෙන්න දෙන්නේ නෑ නේ එහෙමනේ කිව්වේ. අන්න දැන් තමුන් මේ රටේ විධායක ජනාධිපති, තමුන්ට පුළුවන් අදාළ සංවේදී තොරතුරු ඇතුළත් වාර්තාව කොහෙද, මොකක්ද කියන්නේ, මොනවද කියලා දැන් රට හමුවට ඉදිරිපත් කරන්න තමුන්ට අවංකවම ඕනකමක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර හොයලා මියගිය මිනිස්සුන්ට සහ වින්දිතයන්ට යුක්ති ඉෂ්ට කරන්න අන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි බලමු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ සංවේදී තොරතුරු ඇතුළත් වාර්තාව ගැන සංවේදී වෙන්නේ කොහොමද කියලා. ඒකෙන් අපිට පුළුවන් පාස්කු ප්‍රහාරය ගැන උන්නහයේ තියෙන කැක්කුම ගැන ඇගීමක් කරන්න. දැන් මනුෂ්‍යලා හරිින්ලට එහෙම පුදුමාකාර දැවෙන කැක්කුමක් තිබ්බනේ. දැන් ඒ ලෙඩේ හොඳයිනේ. දැන් යාලට ලෙඩේ හොඳ උනට අපිට හොඳ වෙලා නැහැ. දැන් මෙන්න මේ ක්‍රමයට මේ ලෙඩේ අපිට උත්සන්න වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා මොම පැහැදිලිව අපි කියනවා මේක අවසානයක් වෙන තෙක්, මියගේ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වෙන තෙක්, වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන තෙක් මේ සටන තුළ අපි අඛණ්ඩව ඉන්නවා. අනිත් එක තමයි අද වෙනකොට හම්බෙලා කියන IMF ණය සම්බන්ධයෙන්. දැන් ඊයේ ශිහාන් සේමසිංහ ඉඳන් කියනවා රාජ්‍ය මුදල් නැමැතිවරයා වැටිලා තිබුණු රට අපිද යකෝ වැට්ටුවේ? මේක කියනවා වැටිලා තිබුණු රට. හැබැයි කියන්නේ අපි එකතු වෙලා වට්ටපු රට. ඒ කතාව කියන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවත් කබ්‍රල්, පීබී ජයසුන්දර් ආටිකල. දැන් මුන් එකතු වෙලා වට්ටපු රට. දැන් මුන් කියන්නේ වැටිලා තිබ්බ රට ඉබේ වැටිලා පව් මරුනේ. නියමයි. දැන් උන් ඇවිල්ලා වීරයෝ වෙලා. ඇයි වැටිලා තිබ්බ රට නගෝලා නග්ගලා අරගෙන කොහොමද නගා සිටවල තියෙන්නේ? IMF එකේ ණයක් අරගෙන. ඒ නිසා IMF එකේ ගත්ත ණය ගත්තොන් දැන් වීරයෝ හුරේ අප්පුඩි ගහනවා, හුරේ දානවා, රචින්න පත්තු කරනවා. තොපි මහ කාලා කන්නේ රටක් නෙමේ. යකෝ ණයක් අරගෙන ණයක් හම්බුනාම රචින්න පත්තු කරන තරමට උඹලා පරිස්සමින් වාඩි වෙන්න වෙයි. මොකද තොපේ මොලේ තැලෙයි. ওই විදියට ගියා. ඒ නිසා මේ ගැන කතා කරන්නේ වැටිලා තිබ්බ රට නැහැ. තොපි සියල්ලෝ එකතු වෙලා ගෙවුණු 74 අවුරුද්ද ඇතුලේ මේ රට වැට්ටුවා. මේ රට වැට්ටුවා. මහා නායක බරක් දීලා, මහා නායක කන්දක් ගොඩ ගහලා, මේ රටට නොගැලපෙන
महादेवंत व्यापृति के नल्ला किसी दु आर्थिक उत्पादन वैडपिजे लगाटे नोकी हिंगी दला नायपिटन आया रखे ना महिंद्र राजभक्षर तिपुने मर तमांगे नमग हागन्न उन्मत्तक स्वभाव आसावक एक ऐतुले महिंद्र राजभक्ष जाते अंदर सम्मान्त्र शाला अदरत लाभन लाभन निरुम कुलुन मत्तल गुआंतोट पल हम बंतोट वराय मेवागे देवंत चिची के रोकट्टे का मे उसे नयसह कोमिस्से मेरट वट्टल मेरट हतरगा तेवल मेरट लोकट नयकर वेटल तिपे रट नेह मेरट वेटल तिब्बे मेरट तुपिस्तुला वेटुआ इक एतकता इक एतकता एक दंग उम्म वट्टल उम्म नैकिट नोक नयकर उम्म हुरेद उम्म रचिन पत्कर मरुणि मुक्कुकिन दंड हितागिनी एक्कम रणिल विक्रम सिंह गेवन अवरुदु हेत्तहतरक काले मे कालेलु अमारुम तत्ते तीयेन अपि अहनवा ओय गेविच्च अवरुदु हेत्तहतरे अवरुदु कीया तमुन्नहे आंडु कराद तमुन्नहे आंडु अतुले अवतिकन दरुवद तमुन्नहे एकम अगमति वेला अवरुदु कीया किटियद दल वशेन मट होदल विश्वास हेत्तहतरे विसीपहा वेडिकाल रणिल विक्रम सिंह पालने ना पालने तनक तीन तन ऐना बदक त्यागतर एतुले बरबदल वक्की माती दंग मार शुद्धोधन लाइन मार एगोल हर क्लीन पोर्वा द मिनसुरादी देरटे तेल नैतने मिनसुंगे मेरटे तेल टिकेन मिनसुंगे मेरटे डॉलर नैतने मिनसुंगे मेरटे रुपया नैतने मिनसुंगे मेरटे अत्यावश्य मेरटे बांडागार्य हिस्करे मिनसुद मेरटे डॉलर टीक होराके मिनसुद मेरटे राज्य आयतन वेट्टुवे सामान्य पुरवेसियद नेह मेसियल मुंगे खाडर कैतुले वेच्च देवा एनिसा आई बोहं पहदिलुव कियनो समस्ते एट वग कियन्नोने ओया इन्न नरी देशपालकयो टीकम तमाय एक मिनिस्सुंगे पिटिन दाला सामान्य पुरवेसियाव मेके वग उत्तरकारय करन्न लैस्तु वेन्नेपा मेके वित्ति कूडुवट लगिन्न ओनेम पहदिलुवम मेरट आंडु करो मिनिस्सु पहदिलुव आंडु करो मिनिस्सु मेकट वग कियन्न अवश्यय इलेक तमाय पलात पालन आयतन वल कालय इवराय दहनवे इंदा विस्सेन इवराय पलात पालन आयतन 341 कालय अवसान वेला तियेनवा एक लेखम लगे हो कोमसारिस लगे पालनेट गिहिल्ला तियेनवा हैबैयि एट पय कीपेकट कलिन पलात पालन आयतन 25 क वितर कोमसारिस ला लेखम ला मारु करन अपि अहनवा खागे ओण कमट तमुल्लाय वेडे करे ए पलातिन देशपालक्यांट ओण विदियट नटविच्च नथि ए पलातिन देशपालक्या कियन कियन वेडे करपु नथि कोंदु कडा नोगत्त यम पिरिसक्क मारु करला थी कियला अपि विश्वास करन अपि विश्वास करन एत एक्कम पलात पालन आयतन विसुरवला कोमसारिस पालनेट दम्मा कियला सागर कार्यवसम नहयन आडन दैन अपि अहनवा नहयन गनने पैत्यन दैन मे आंडुव कागेद अपेद मेरे रटे अगमतिया कागेद मोन पक्षे पोजन पेरमुने निमेद मेरे रटे अमति मंडले इन सीट अणुआ पोजन पेरमुने निमेद मेरटे नियोज्य अमति लगे सीट अणु नमया पोजन पेरमुने निमेद मेरटे इन राज्य अमति लगे सीट अणु नमया पोजन पेरमुने निमेद एहना माध्य टेबिला हिंगान नेक वगे अडन नेतु तमुंगे मंत्री और अमति रु कंडाम रसकल्ला करन्न ओने वेडे किवना इवरई मेक मिनिसु अंदन्न देयो मिनिसु अमु गोंडु केला हितागिनी एनिसा उंटोनगे मोक्कोम तिरेम पिटिपस्सेन दन गहला राजपक्षलगे रूकडे वेच्च रणिल विक्रमसिंह लव्वा सियाल्ल करवला मुंग एलियट अविला कियनवा अपि विरुद्धय राजे नियोजित महाजन नियोजित आयतन देख मे वेनोड विधायकेट यटत् वेला तियेन बंबुव तमयि विधायके पत् करगत्ते अपिद रणिल विक्रमसिंहट चांदे दुन्ने अपिद दन एहेम कथा करल इवेल्ला दन मेतन वेन 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 वेल्बैल गहन एनवा एनिसा अपि कियनवा ओव्वा होंदयि किरिपुन दरुवंट गिहिल्ला कियन एमिसक मे रटे इन्न मिनिस्सु तनकोल कन गोन्नु नेमेयि कियला कैल्ल अयि बोहोम पहेदिलुव मतक करन्न कैमति एनिसा अपि कियनवा मे सियल्ल यथा तत्त्वयट पत् वेला रट निवरदि मावतर गेनियन ताक अपि अखण्डव मे सटन तुल इन्नवा ए सटनट पारट बहिन जनतावत् एक्क अत्वल बेद गन्नवा युक्तिय साधारणय सह नीतिये पालने मे रट तुल स्थापित करन ताक अपि
අකණ්ඩව සටන් කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙනක කුමාක්